අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිපෙන් සිරස්තල බ්‍රිතාන්‍ය තුල වේගයෙන් පැතිර යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත් පාර්ලිමේන්තුවේ අද දින PCR පරීක්ෂණ 463ක් කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුත් ඒ අතරේ නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ ජනපති වෘත්තීය සමිතී නියෝජිතින්ට කියයි 51%ක් අපිට 49%ක් ඉන්දියාවට අපි එකඟ නැහැ ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි මීටරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී වෘත්තීය සමිතී කියයි හැම දෙයක්ම කරන්නේ කොමිස් කුට්ටියට ආණ්ඩුව දවල් මිගෙල් රැඩනියල් වගේ විපක්ෂින් චෝදනා ජෝසප් පරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලයන් නිදහස් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නටත් ඇප එචපී තනතුරු කිහිපයක වෙනසක් සභාපති වජිර මහලේකම් රංගේ උපනායක අකිල නායකත්වයේ වෙනසක් නැහැ ගැහුවත් වැටෙන්නේ නැති වැටුණත් නැගිටින නායකත්වයක් අපිට තියෙනවා මහලේකම් රංගේ කියයි වගවන් සහ සංවර්ධන කාර්යයට සුදුසු ඉඩම් කඩිනමින් හඳුනාගෙන කලමනාකරණය කරන්න බැසිල්ගෙන් නිලධාරින්ට උපදෙස් ප්‍රතිමෙන් දේශීය පුවත් එංගලන්තයේ පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙනවා. ඔහු එංගලන්තයේ සිට පැමිණි විදේශිකයෙකු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හමුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ PCR පරීක්ෂණ කටයුතු අද ආරම්භ වූ අතර කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. कोविड वायरस से नव प्रभेदे मूलवरट वार्ता उये एंगलांतेन मेम वायरस प्रभेदे सुविशेषीतावे वन्ने अनेक कोविड वायरस प्रभेदे अंट वडा 70%ක වේගින් ව්‍යාප්ත වීමයි එසේම මේ ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්ද පවතින බවටයි විද්‍යාඥ මත වී ඇත්තේ උණ වියලි කැස්ස සෙම් ප්‍රතික්ෂාප තෙහෙට්ටුව රසේ හෝ සුවඳ නොදැනීම හිසරදේ ඔක්කාරය හෝ වමනය පාචනය මාංශ පේශී හෝ සන්තිවේදනාව වැනි රෝග ලක්ෂණ කොවිඩ් 19 වෛරසයේ පොදු රෝග ලක්ෂණ වන අතර සසන අපහසුතාව පපුවේ නිරන්තර වේදනාව හෝ පීඩනය සෙල්සියස් අංශක 38ට වැඩි ඉහළ උෂ්ණත්වය කොවිඩ් 19 වෛරසයේ දරුණු රෝග ලක්ෂණ ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ මෙවැනි රෝග ලක්ෂණ දක්වද මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය සමහරහද ව්‍යාප්ත වීම ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා එසේම අදාළ වෛරසයේ පැය 9ක කාලයක් මිනිස් සමමත ක්‍රියාකාරීව පවතින බවටයි ජපාන් පරීක්ෂකින් පිටසක් විසින් සිදු කළ අධ්‍යයනයකදී හෙළිවිය ඇත්තේ එලෙස එංගලන්තයෙන් ආරම්භ වූ නව කොවිඩ් වෛරසය මේවන විට ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය, ස්පාඤ්ඤය, ස්වීඩනය හා ප්‍රංශය වැනි රටවලින්ද වාර්තා වී තිබෙනවා. අදාළ නව වෛරසය මෙලෙස ලොව බොහෝ රටවලට ව්‍යාප්ත වීම හමුවේ එහි බලපෑම මේවන විට ශ්‍රී ලංකාවටද එල්ල වී අවසන්. ඒ එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයෙකු හට අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්තයේ අපිට මේ අවස්ථාවේදී හමු වෙන නව ප්‍රභේදය බවට හඳුනාගෙන प्रमाणे වැඩිපාතික රෝගයේ උත්සන්න වෙන ප්‍රමාණයත් මිය යන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්. ඒ අපේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි වෙන්න පුළුවන් ඊටමත්ම විශාල වශයෙන් පැතිරෙන ගත්තොත් ඒ නිසා මේ වෛරසය අපේ රට තුළට ඇතුල් වීමට තියෙන හැකියාව අවම කිරීම සඳහා උපරිම උත්සාහය අපි යොදා ගත යුතුයි. එංගලන්තයෙන් පැමිණි විදේශිකයෙක්ගෙන් තමා එන සෑම දිනාටම අපි ගන්නා වූ ආරක්ෂිත ක්‍රියාමාර්ග කොහොමත් අරගෙනයි තිබුණේ ඒ නිසා මේ පුද්ගලයා හරහා මේක තවදුරටත් පැතිරීමට තියෙන ඉඩකඩ ආරම්භයේ සිටම වළක්වලායි තිබුණේ ඒ නිසා මම හිතනවා ඒ සම්බන්ධයෙන් අපිට ඒ ගැන විශේෂයෙන් චකිතයක් ඇති කර ගැනීමට තරම් අවශ්‍ය වෙන එකක් නැහැ අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සියල්ලම වාගේ අරගෙන තියෙනවා
මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීම හමුවේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 448 දෙනෙකු හා කතානායකවරයාද ඇතුළුව තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුද අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එසේම අනිද්දා දිනේදීත් PCR පරීක්ෂණ සිදු කරන අතර එය පෙරවරු 9 සිට පස්වරු 12 දක්වා පමණක් සිදු කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර නන්දු මහතා සියත අපකල විමසීමක දී ප්‍රකාශ කළේ COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගියා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 588 දෙනෙකු ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතයින් 584 දෙනෙකු දේශීය වහඳුනාගත් පුද්ගලයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 158ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයින් 236 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දුර ගමන් සේවා බස් රථ ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලින් දෙදෙනෙකු හමු වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ අපි වැල්ලවත්ත යාපනයේ ගමන් කරන බස් රථ ආශ්‍රිතව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100ක් කරා. එතනදී අපිට ඇත්තම රාත්‍රියේදී පොසිටිව් දෙන්නෙක් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම අද දිනෙත් අපි කොළඹින් එළියට යන ස්ථාන 11ක් PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්න කණ්ඩායම යොදවලා තියෙනවා. හෙට සිට දීර්ඝ නිවාඩුවක් එළඹෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් දෙනෙක් ගම්බිම් බලා ඒ වගේම විනෝද ගමන් යන්න මේ අවස්ථාවේ සැලසුම් කළා තියෙනවා. මම ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ තයිපොංගල් උත්සවයත් අපි අනිත් උත්සව සැමරුවා වගේම තමන්ගේ ගෙදරට වෙලා මේක සමරන්න. युक्रेन संचारकीन मेरटट गेन्वीमे वेडपिलिविले यम अडुपाडुवाक सिद्धुवू बवट पिलिगंड अतर इदिरीदी एम अडुपाडु मगहरवा गनिविन संचारकीन मेरटट गेन्वीमट कटियुतु करन बव आरक्षक लेखम जनरल कमल गुणरत्न महता पवसनवा यद आरक्षक अमात्यांशे पवति प्रवृत्ति साकच्छावेदी माध्यवेदीन यमु कल पेनेकट पिलुतुरु लबा देमिन රටේ ආර්ථිකයට විශාල පහරක් එල්ල වෙලා තියෙනවා මේ සංචාරක ව්‍යාපාරික නැති වෙලා නිසා. එතනදී රජයේ අවධානය යොමු වුණා නැවත සංචාරකයන්ට මනා සෞඛ්‍ය නීති රීති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව ටිකෙන් ටික මේ සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒකේ ප්‍රථමයෙන්ම කරපු දේ තමයි ඔය යුක්‍රේන ජාතිකයන් ලංකාවට එන්න සලස්වපු එක. මෙතනදී අඩුපාඩුවක් වුණා. ඒක අපි හැමෝම පිළිගන්න ඕනේ. නමුත් ඉතින් වැඩක් කරන්න ගියාම අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ අඩුපාඩු දැන් හඳුනාගෙන ඒ අඩුපාඩු නැවත සිද්ධ නොවන විදියට සෞඛ්‍ය උපදේශ වලට අනුව සංචාරකයන් ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති. රට පුරාම විහිදලා ඉන්න මේ අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සමෝ විදී යනවායි කියන විශ්වාසය තහවුරු කරන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ 3කට වැඩි පිරිසක් ඉන්නවා කියලා කියන්නේ එයාගේ දෙමාපියන්, දරුවන් මේ හැමෝම කන්නේ බොන්නේ මේන්ටේන් කරන්නේ ඒකේ. ඊට අමතරව මේ රටේ ආර්ථිකයෙන් විශාල කොටසක් විදේශ විනිමය ගෙනෙන ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරය. ජනතාවගේ සෑහෙන ගානකට රැකියා අවස්ථාවන් විවිධාකාරයෙන් දෙන ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඔය හුඟක් හෝටල් වල ඉන්න ආයිබුවන් කියන ගෑනු ළමයි, රබන් ගහන්න වයසක අම්මලයි, කැවුම් උයන ආච්චිලා ඉන්න, ලංකාවේ දේශීය කෑම හදන ඒ අයගේ පටන් ඉහළම ඉන්න විධායක නිලධාරිය දක්වා හැම කෙනෙකුටම මේක බලපාලා තියෙනවා. මෙතනදී කිසිම දේශපාලන මතවාදයක්වත්, රජයට සම්බන්ධ මතවාදයක්වත්, එහෙම නැත්නම් ආගමික මතවාදයක්වත් නෙමෙයි මේක තියෙන්නේ. පොදුවේ රටේ ආර්ථික නැංවීමටත් ඒ වගේම රටේ ජනතාවගේ ආර්ථික නගා සිටුවමත් කියන සත්භාවයෙන් යුතුව තමයි මේක පටන් ගන්න කටයුතු කරලා තියෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ වරාය වෘත්ති සමිති නියෝජිතින් සමග අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. මේ අතර වරාය වෘත්ති සමිති පවසන්නේ ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවයි. වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතු විය යුතු බවයි වෘත්ති සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම සම්බන්ධයෙන් රජයේ සූදානමක් පවතින බවට චෝදනා කරමින් වෘත්තීය සමිතිය ඇතුළු සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ පසුගිය දිනවල දිගින් දිගටම දැඩි අරගලයක නිරත වුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම විකිණීමට හෝ බදුදීමට ඉඩ ලබා නොදෙන බවටයි.
මේ සම්බන්ධයෙන් ජාතික සංවිධානයක්ද පසුගියදා වෘත්තීය සමිති රැසක් එක්ව පිහිටවාගත් අතර ඊයේ දින ජනතා විමුක්ති පෙරමුණද නැගෙනහිර පර්යන්තයේ බේරා ගැනීම වෙනුවෙන් වූ විරෝධතාවයක් ගාලු මෝදරදී සංවිධානය කර තිබුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විශේෂ භාර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වරාය වෘත්තීය සමිති සමාජිකින්ගේ සහභාගිත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් මේ පිළිබඳව පැවැත්වුණා. මෙහිදී වරාය වෘත්තීය සමිති නියෝජිතින් වරාය අමාත්‍යවරයා සහ ඊට අදාළ පාර්ශව ගණනාවක් දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ජනාධිපතිවරයාද සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා. එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම හෝ සිදු නොකරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතින්ට ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය රජයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසුම් ගතව තිබුණු බවත් ගිවිසුම් පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවකින් පසුව 51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යටතේ තබා ගැනීමේ එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබූ බවත් තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දියාවේ අදානි සමාගමටත් වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර වරාය වෘත්තීය සමිතිය ප්‍රකාශ කර සිටියේ අද දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව සාර්ථක නො වූ බවයි. තමන්ගේ ඉල්ලීම වන්නේ 100%ක්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතු විය යුතු බවත් 51% අයිතිය පමණක් ලබා ගැනීම තම අරගලය නො වූ බවත් මෙහිදී වරාය වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා. තමන් බලාපොරොත්තු වූ අරමුණ ඉටු නොවීම හේතුවෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා පිහිටුවාගත් ජාතික සංවිධානයේ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද වරාය වෘත්තීය සමිතිය සියත ප්‍රවෘත්ති අංශය සමග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසි විටකත් විදේශ රටකට විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බව පවසන රජය මේවන විටත් එය විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකා අනුමත කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ග්‍රාමත්ව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා නැගිනහිර ජැටිය කිසිසේත්ම කිසිම සමාගමකට බදු දෙන්නේ නැහැ. ඒක රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක කරනවා කියලා. වර්තමාන වරාය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා. මේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ආයෝජකෙක් මෙම වරාය සංවර්ධනය සඳහා ගෙන්වන්න ඕනේ. ඒ ආයෝජකයා ඉන්දියාවේ අදානි සමාගම විය යුතුයි කියලා. නැගිනහිර පර්යන්තය පිළිසකර කිරුවාට පස්සේ දවසකට ආදායම කෝටි 10කට වැඩි එනවා. කෝටි 10කට වැඩි දවසක ආදායම ලබා ගන්න පුළුවන් මෙම වරායෙන් රුපියල් කෝටියක් වෙනුවෙන් ඉන්දියානු සමාගමට බදු දීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහලට මතක තියෙන දවස් 7යි කියලා. මේක හැම වෙලාවෙම මතක් කරන්න. මතක් නොකරන තාක්කල් ඊළඟ පාරට ඡන්ද දෙයි. ඡන්ද දුන්නාම මේ වෙනේව තමයි. දැන් ඔය ඩොලර් බිලියන 2700කට මේක දෙන්න යන්නේ. ඔය කොමිස්සියෙන් දානේ. වෙන මොකටද? හැම එකෙම කොමිස්ගාට තමයි දෙන්නේ. එහෙම දූෂිතයන්ට බලය දුන්නාම වෙනේව තමයි. දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා බලයටපත් කරලා දැන් කියනවා වෙන්දේසි කාර්යයන්ට අපි බලය දුන්නාලු. හොරුන්ට බලය දුන්නාම මේක බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ඉඳලාම රෑඩ් ඩැනියෙල් දවල් මිගෙල් චරිත දෙකකින් තමයි වැඩ කරන්නේ. මහ ලොකුවට කියනවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ අධිවේගී මාර්ග විකුණුවයි කියන්නේ බොරු කතාවක්. මේවට පුද්ගලික අංශිර දෙනවයි කියන්නේ බොරු කතාවක්. මේකේ බින් අඟලක්වත් අපි විකුණන්නේත් නැහැ. අනිත් පැත්තට කැබිනට් පේපර් එකක් දාලා මේ කට්ටිය හදලා තියෙනවා ආයතන දෙක. ආයතනයට බාර දීලා තියෙනවා ආණ්ඩුවට අයිති මේ හෝටල්. නෙළුම් කුළුණවට සියලු ඉඩම් මේ කම්පැනි යටතට ගන්නවා. ඊට පස්සේ ඒ ආයතන කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරනවා. කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරනවා කියන්නේ ආයතන විකුණනවා කියන එක තමයි මේ කියන්නේ. දැන් කොටස් වෙළඳ පොල බලාගෙන ඉන්නකොට රොකට් එක වගේ උඩ යනවා. මේක උස්සුවොත් තමයි මේවා විකුණන්න වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි කාට කාටත් මේකෙන් තමන්ගේ මඩිය තර කර ගන්න පුළුවන් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඇතුළු තනතුරු සඳහා සමාජිකින් පත්කිරීමේදී දැඩි ගැටලුකාරී තත්වයන් පසුගිය කාල සීමාව තුළම උද්ගත වුණේ විසඳාගත නොහැකි තැනටම පත්වෙමින් එජාප නායකත්ව අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී නියුච්ච නායක දුරේ සඳහා රුවන් විජේවර්ධන මහතා පත් කරනු ලැබුවා නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් රසක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අසුන රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි කරමින් අද දින පක්ෂයේ ඉහළ තනතුරු සඳහා නව පත්කිරීම් කිහිපයක් अर्जुन रणतुंग महता सह डीएम स्वामीनाथन महता पत्किरीमट एजाप कृत्याधिकारी मंडल तीरणे करतिबिनवा उपसभापति वरुण दया गमकी साकल रत्नायक सह सुनीत्रा रणसिंघन सामाजिकीन पत्करनु लेबुआ बांडागारिक लेस पत्करैत्ते एएसएम मिस बामहताई केसे वेतत वसर 26 क कालयक एक्सत् जातिक पक्षे नायकिया लेस कटियुतु करन रणिल विक्रमसिंह महतागे तनतुरे किसिंदु वेनसक अद दिनेत सिदु वुये नहे ए अनुव एक्सत् जातिक पक्ष नायकिया लेस तवदुरटत रणिल विक्रमसिंह महता कटियुतु करनु वेति अद पेवति कृत्याधिकारी मंडल रस्वीमेन अनतुरुव एक्सत् जातिक पक्ष नियोजितीन माति वेत मेलेस अदहस पलकला पक्षे नव नीलधारी मंडल नायक प्रकाशित पटला अत्यवश्य बलापुर विस्ताय विषय वर्षे सद आवश्यकन इलाक संपूर्ण गिरी सदा इदिरी सती अभी नवतरस्वल इदिरी तिबेन पुरपाड़ पूर्वला कटयुतर बलापुर एक्सजाति पक्षि उदविया एक्सजाति पक्षि नोवन खंडायन विन देशपालन मतदार सीलुदनागेम गरुतर महासंग्रज्ञ सीलुदनागे मते रणिल विक्रम सिंह नायकतम पार्लिमेंट नियोजन कलितमय समाज मते पालकर नौकरी कटयुत अर्बुदोलीकार गैलरी फिनोन चून कर नायक मेरा वेड़ा है दंगी नायक गैलरी फिनोन नायक दीला फटे जनता मे तत्र मून दीला जाति सह जाति अंतर वसें फिलगनी मतन हेकिन धन मतन मिनी मेरा नायक अत्यता अभी शक्ति मत नायक मे मतन एक्स जाति पक्ष गहुवत वेटी वेटना नगटी पुलवा नायक मे पक्ष तीन अब बहुम फैदी कलमणाकार कमिटी तीन गार अनिल सिंह महात्म पक्ष नायक पक्ष नायक पार्लमेंट पक्ष नायक पार्लमेंट इलीमेंट पार्लमेंट पार्लमेंट वील භාෂණයේ නිදහස සුරකිමු යන මෙයින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පස්වරුවේ නිදහස් චතුරශ්‍රී අභියසදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගී ජනබල වේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ අයිති ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා. මේ අතර භාෂණයේ නිදහස සොරකිමු යන මෑයින් සමගී ජනබල වේගයේ සංවිධානය කළ උද්ඝෝෂණයක්ද අද පස්වරුවේ නිදහස් චතුරස්‍රේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ සියලුම පුරවැසියන්ට භාෂණයේ අයිතිය දේශපාලනය කිරීමේ අයිතිය මේ සියලුම අයිතීන් අපේ රටේ ජනතාව සතු මූලික අයිතිවාසිකම් හරින් ප්‍රනාන්දු මැතිතුමා ස්වකීය අයිතිය භාවිතා කරමින් තුමගේ අදහස් ඉදිරිපත් කළා. ඒ අදහස් වලට විරුද්ධව යම් යම් ප්‍රකෝපකාරී ක්‍රියාදාමයන් සිදු වෙනවද? ඒ අපි තරයේ හෙලා දකිනවා. එතුමාට යම් කිසි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය අපි සලකන්නේ අපිටම පෞද්ගලිකව එල්ල වෙන ප්‍රහාරයක් හැටියට. ඒ වගේම අපි මතක් කරන්නට ඕන රංජන් රාමනායක මැතිතුමා ලක්ෂයකට වැඩි ජනතාවගේ ජනවරමින් පත්තුණු මහජන නියෝජිතවරේ. එතනදි ඉස්මතු වන්නේ ජනතා ස්වෛරීත්වය. ජනතා ස්වෛරීත්වය කාටවත් කෙලසන්නට බෑ.
එතුමාගේ මන්ත්‍රී භාවය ආරක්ෂා කරන්නට අපි නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ගත හැකි සියලුම පීවර අරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතා නියෝජිතයින් කිසිම කෙනෙක් මොන පක්ෂයේ හිටියත් ප්‍රභාකරන්ට අත්වෙච්ච ඉරණම වගේ ඉරණමකට එවැනි දඬුවමකට මුහුණ දෙන්න කිසිසේත්ම ඒගොල්ලොගේ ජීවිතයේ එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මුල්කඩ තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විශේෂ වරප්‍රසාද තියෙනවා නීතිය හමුවට ගෙනියන්න බැරි විදිහටත් මහ ජනතා නියෝජිතයින්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේදී විටින් විට එතුමා කිව්වා ලැබූ නිදහස නැති කරගෙන ඊට පස්සේ අඬන්න එපා කියලා ඉතිහාසයේ ලසන්ත වික්‍රමතුංගට දවස් දෙකයි තර්ජන එල්ල වෙලා ලසන්ත වික්‍රමතුංග මහපාරේ වෙඩි කාලා මැරුණා ඒ වගේම තමයි මාධ්‍ය ආයතනවලට තර්ජන එල්ල කළා දවස් දෙකයි තුනයි ඒ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල වුණා මාධ්‍යවේදීන් බර ගණනකට අනිත් චරිතේ රඟපාපු කාලේ එහෙම දේවල් එදා ඉතිහාසයේ සිද්ධ වුණා අපි දන්නේ ඒවා කවුද කරේ කියලා. හැබැයි එතුමා ආරක්ෂක ලේකම්වරයා ඉන්න කාලේ තමයි ওই සිද්ධි නුනේ. කට වහන්න ඕන වුණා. තග දාන්න සිද්ධ වුණා. මරපුවා ගැන කතා වුණා. හිට්ලර්වත් මතක් වුණා. රටක් වශයෙන් ඉදිරියට යාමට නම් අභියෝගවලට පසුබට නොවී මුහුණ දිය යුතු බව රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. පිළිකා රෝගය එහි මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමටත් ශරීරය තුළ එහි ව්‍යාප්තිය අනාවරණය කර ගැනීමටත් භාවිත කරන ක්‍රමවේදයක් වන PET පරිලෝකන සේවාව ලබා ගැනීමට හැකිවන පරිදි FDG ඖෂධයේ ශ්‍රී ලංකාව තුළ නිපදවීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරුණා. මෙම ගිවිසුම අත්සන් තැබුවේ පරමාණුක බලශක්ති මණ්ඩලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ වෛද්‍ය සැපයුම් අංශ අතරයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමනන හතරුණතුළු විද්‍යුත්න් පිරිසක් එක්ව සිටියා. අභියෝගයට අභියෝග කරන්න පුළුවන් නම් එතන තමයි ජයග්‍රහණේ තියෙන්නේ. අභියෝගයට අපි ආපස්සට යනවා නම් අපිට කවදාවත් ජාතියක් විදියට රටක් විදියට නැගී සිටින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මගේ ද අපේ රටේ යුද්ධයෙන් පවා අපි ජයග්‍රහණය කරගත්තේ ඒ අභියෝගයට අභියෝගයක් වෙච්ච නිසා. පිළිකාවක් හැදුනා කියන්නේ පණිවිඩය මතම ආයු කාලයෙන් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. පුද්ගලයාගේ පමණක් නෙමෙයි පවුලෙම. හැමෝම දන්න කාරණයක් මේ පිළිකාවත් එක්ක විශාල පිරිසක් බැට කනවා ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. හැබැයි මෙවැනි දේ තුලින් අපට පුළුවන්කම ලැබෙනවා ජීවිතේ පිළිබඳව බලාපොරොත්තුවක් නැතුව හිටපු සියලු දිනාටම බලාපොරොත්තුවක් ඇති කරන්න. අපිට පුළුවන්කම ලැබෙයි තව වර්ෂ කීපයක් යනකොට පිළිකාවලි මිය ගියපු ප්‍රමාණය මිය යන ප්‍රමාණය අඩු රටක් බවට පත් කරගන්න මැරෙන ප්‍රමාණය හැකිතාක් අඩු කරන්න ජීවිත අපේක්ෂාව වැඩි කරන්න ඒ වගේම බලාපොරොත්තු සුන්වෙච්ච සමාජයක් නෙමෙයි බලාපොරොත්තු වලින් පිරිච්ච සමාජයක් බවට මේ සමාජය පත් කරන්න අපට පුළුවන්කම ලැබෙයි. අපිට පේන දෙයක් තමයි අපේ ගොවිතැන කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි අපේ ගේන රසායනික ද්‍රව්‍යවල නියාමනයකින් තොරවීම ප්‍රධානම හේතුව. අප පාවිච්චි කරන එළවලු පළතුරු පලාවර්ග බහුතරයක අසාමාන්‍ය මට්ටමින් කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා බැර ලෝහ අඩංගු. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන ඇතැම් කෘෂි රසායනික ද්‍රව්‍ය විකිරණශීලී මූල ද්‍රව්‍ය තෝරියම් වගේ දේවල් යුරේනියම් වගේ දේවල් අසාමාන්‍ය ප්‍රමාණවලින් වාර්තා වෙලා තියෙනවා. මේ සියල්ල මං හිතන්නේ එකතුවක් තමයි අද මේ පිළිකා රෝග වැඩි වෙන එක. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අපි රටක් හැටියට හිතලා යම්කිසි පිළියමක් යොදන්න ඕන. ජෝසප් පරරාජ සිංහම් ඝාතන සිද්ධියට අදාළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවදේසතුරේ චන්ද්‍රකාන්ත නිහවත් පිල්ලයන් නිදුස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. දෙදස් පහ වසරේ දෙසැම්බර් මස 25 වනදා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහ මහතා මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ නත්තල් දේවමේ අතරතුර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද නියම කළා. ජෝසප් පරරාජසිංහ මහතා ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිල්ලයන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන එදින ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. වසර 4කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පිල්ලයන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ජෝසප් පරරාජසිංහ මහතා ඝාතන නඩුවෙන් අපමත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණය පසුගිය වසරේ නොවැම්බර් මාස 24 වනදා කටයුතු කළා.
පසුගිය ජනවාරි 11 වනදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිල්ලෑන්ටේරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව ප්‍රකාශ කර තිබුණා. පිල්ලෑන්ටේරෙහි නඩුව අද දින යලි මඩකලපුව මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුව අතර එෙහිදී මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.එස්. සුසේදාසන් මහතා ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෑන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කරන බවයි ප්‍රකාශ කළේ. මෙතර නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයට ඉකුත් ජනවාරි මාසයේ කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් අප මත මුදා හරින බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් මහතා නිදොස් කොට නිදහස් කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට සිර දඬුවම් නියමවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් යහපාලන ආණ්ඩුවේ මිනිස්කරුවන්ට කතා කරලා සීඅයිඩියට කතා කරලා මොන තරම් අපරාධ කිරුවද පහුගිය අවුරුදු පහේ රටට වැඩ කරපු මිනිස්සු හිරේ දාලා මහ බැංකු හොරා කෑවා. රංජන් රාමනායක මහත්මයා ගැන මම මොකක් කියන්න යන්නේ නැහැ. මට කියන්නේ එක දෙයයි, එතුමගේ ආණ්ඩුව කාලේ තමයි එතුමන විරුද්ධව මේ නඩුව දැම්මේ. අපහාස කිරීමේ සීමාවක් තියෙන්න ඕනේ. උසාවියට අගෞරවය කරනවා නම් එතනින් එහා රටක පැවැත්මක් නැහැ. ඔවුන් තමයි නීති අවනීතිය කෙරුවේ. ඒව ගැන හොයන්න ගත්තොත් හුඟක් අය හිරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මනුස්සකම හිඳ තමයි හුඟක් අය බේරලා තියෙන්නේ. එතුමා මේ හිරේ ගියේ දූෂණය වංචා හොරකම් කරලා නෙමේ. එතුමා ඒ පිළිබඳ රටේ ජනතාව දැනුවත් කරලා, අධිකරණය දැනුවත් කරලා, දේශපාලනඥයන්ගේ ඇස් ඇරෙන්න කතා කරලා තමයි එතුමා හිරේ ගියේ. മന്ത്രി ධූරය අහුසි වෙන්න මාස 6කට වැඩි කාර්යයක් තම දඬුවම් විඳින්න ඕනේ. අපි බලමු ඔහුගේ මාස 6කට පසුවද മന്ത്രി ධූරය අහුසි වෙන්නේ, එහෙම නැත්නම් ක්ෂණිකව අහුසි වෙනවද කියලා. පිල්ලෑන් චන්ද්‍රකාන්ත මහත්තයා, එතුමා අවුරුදු ගාණක් රිමාන්ඩ් එකේ ඉඳලා දැන් නීතිපතිවරයා කියනවා නඩු දාන්න අවශ්‍ය නැහැ කියලා. අධිකරණයේ නඩුවක්ම තියෙන්න ඕනේ නැහැ. අධිකරණයට බලපෑම් කරනවා කියලා කියන්න හොඳ පැහැදිලි උදාහරණයක් තමයි පිල්ලෑන්ට නඩු දාන්න නැහැ කියලා නිදහස් කරන එක. දව ජීවනෝපාය මාර්ග ඇති කිරීමේ වැඩපිළිවෙල සඳහා පරිහරණයට සුදුසු ඉඩම් කඩිනමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන ලෙස ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුවක් වන ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කර ඇති ජාතික සේවාවන් ප්‍රශංසාවට ලක් කළ බැසිල් රාජපක්ෂ මහතා තම බල ප්‍රදේශවල තිබෙන පරිහරණය සඳහා සුදුසු ඉඩම් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට ඉඩම් විෂයට අදාළ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සත්වාහාර නිෂ්පාදන ප්‍රවර්ධනයේ සඳහා අක්කර 25000ක්, දේශීය කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනයේ සඳහා ගොවි ප්‍රජාව වෙනුවෙන් අක්කර 75000ක් සහ ව්‍යාපාරික ප්‍රජාවට අක්කර 25000ක් ලබා දීමට යෝජිත අතර කර්මාන්තකරුවන් සඳහා ඉඩම් ලබා දීම, තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ රජ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබා දීම, දැනටමත් හඳුනාගෙන ඇති රජයේ ඉඩම් පරිහරණය කරන්නන් වෙත කඩිනමින් නීත්‍යානුකූල ලියවිලි නිකුත් කිරීම, ජනතාව වෙත ලබා දී ඇති රජයේ ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීම යන වැඩසටහන් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 2021 අයවැයෙන් බිම් සවිය වැඩසටහන යටතේ දීමනාපත්‍ර 20000ක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්, ඉඩම් අහිමි අඩු ආදායම් ලාභීන් 50000ක් සඳහා දීමනාපත්‍ර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 45ක්, ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්, අත්පත් කටයුතු වෙනුවෙන් වන්දි ලෙස රුපියල් මිලියන 2593ක්, මැනුම් උපකරණ සඳහා රුපියල් මිලියන 600ක් සහ ජංගම සේවා වෙනුවෙන් රුපියල් මිලියන 7ක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන්ව තිබෙනවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රන්සිංහ මහතා, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරුන් නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අග්‍රාමාත්‍ය දින නිවස ඉදිරිපිට සිදු කළ විරෝධතාවය අත්නොමතික ලෙස වර්ධනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරත්න හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
කඩේම් ලකුණු අනුව විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කරගන්න ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට ඊ පසුරුවේදී විරෝධතාවයක නිරත වුණා. කෙසේ වෙතත් එම විරෝධතාවය මර්ධනය කිරීමට පියවර ගත ආකාරය හෙළා දකිමින් අද දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ගුරු සංගම් මැද සාකච්ඡාවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල ජනාධිපතිවරයාත් මිනිස්සුන්ගේ ප්‍රශ්න හොයාගෙන ගම් ගම් ගාන යනවා මේ ප්‍රශ්න තියෙන්නේ කොහෙද කියලා බලන්න. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මහපාරේ. මහපාරේ එතුමට අමතක වෙලා මහපාරේ මිනිස්සු අරගල කරනවා තමන්ගේ ප්‍රශ්න ටික අත් අරගෙන. අපි ආවෙත් ඒ විදිහට අරගල කරන්න. අනිත් පැත්තෙන් උත්තර දෙන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ පොලිසිය හරහා හමුදාව හරහා. අපේ ප්‍රශ්න කතා කරන්න අපිට නිදහසක් තියෙන්න ඕනේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙන්න ඕනේ, හැම මිනිස්සෙක්ටම මේ අයිතිය තියෙනවා. ඒ ප්‍රශ්න සමාජ ගත වෙනවට තමයි ආණ්ඩුව බය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න වලට බය නම් ඒ ප්‍රශ්න වලට උත්තර දීම හැර මිලිටරිය හරි පොලිසිය හරි මොකක් හරි යොදාගෙන මර්ධනය කරන එක නෙමෙයි උත්තරේ. ඉතාලම අත්නොමතක විදිහට කර මර්ධනය අපි හෙලා දකිනා වගේම ඒ මර්ධනයට යට වෙන්නේ නැතුව මේ කරන අරගලෙ ඉදිරියටත් අරගෙන යන තැනක අපි ඉන්නවා. මෙගාෆෝන් එකකින් කතා කරයි කියලා හාම්දුරුවන්ගේ අදගෙන ගිහිල්ලා බෙල්ලෙන් අදගෙන ගිහිල්ලා ජීප් එකේ දාගෙන ගිහිල්ලා දැඩි මර්ධනයක් කළේ. අද පාරවල් ස්විප් කරනවා. ඊට වඩා සද්දයි. ඒ වගේම අපි දන්නවා චූන් පාන් විතරනවා. ඊට වඩා සද්දයි. එතකොට දැන් මේ මෙගාෆෝන් එකෙන් කතා කරයි කියලා අදගෙන යන්නේ මොකටද? මේක සම්පූර්ණයෙන් වැරදි. මේක පැහැදිලිවම ආණ්ඩුව කළේ රටට වෙන්නන්න උඹලා උද්ඝෝෂණය කළොත් අපි උඹලා මර්ධනය කරන්නේ මේමයි කියලා. දැන් අපි අහන්නේ දැන් මැතිවරණයට කලින් මේ රැස්වීම වේදිකාවල මේගොල්ලෝ දඟලපුදී අපි දැක්කා. උසස් පෙළ ශිෂ්‍යයින්ගේ සාධාරණ ප්‍රශ්නයක් ඇවිල්ලා කියද්දි මේ ප්‍රශ්නේ විසඳන්න බැරි තරම ආණ්ඩු දින උද්දච්චකම් මොකද්ද? දැන් අපිට මතකයි පොදු ජන පෙරමුණ බලයට එන්න කලින් බත්තර මුල්ල අන්දියේ පාර්ලිමේන්තු වටරවුමේ මහා දෙවන්ත රැස්වීමක් කරා මුළු පාරම මහලා. අපි අහනවා මේ රැස්වීම කරේ පර්මිට් අරගෙනද? මේ රැස්වීමේ කතා කරේ පර්මිට් අරගෙනද? නෑ. එතකොට ඒගොල්ලොන්ට බලය නැති වෙලාවට උද්ඝෝෂණ කරන්න රැස්වීම කරන්න ඒ මොකකටවත් පර්මිට් ඕනේ නෑ. දිවයිනේ පළාත් කිහිපයකට අද දිනේත් වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පැවති වැසි තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසක ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමග බොහෝ ප්‍රදේශවලට ගං වතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. දින කිහිපයක සිට පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන වන විට නැච්ච දුව වැවේ වාන් දොරටු 6 අඩි 4 පැකින් විවෘත කිරීමට නැච්ච දුව වැව බාර ඉංජිනේරු කාර්යාලය පියවර ගත්තා. මේ හේතුවෙන් මෙහි ජලය මල්වතු ඔයට මුදා හැරෙන බැවින් නැච්ච දුව වැව සහ මල්වතු ඔය ආසන්නයේ පහත් බිම්වල පදිංචි කරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි වැව බාර ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එමෙන්ම පැවති වර්ෂාපතනය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක්ද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ පවතින ගං වතුර තත්ත්වය යටතේ මෙම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවයි. පොළොන්නරුව පරක්‍රම සමුද්‍රයේ සහ කවුඩුල්ල වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග මැදිරිගිරි සිට සෝමාවතිය දක්වා වූ පඹුරාණ සුංගාවිල මාර්ගය මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේ පිබුරුත්තේව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග පැවති තත්වයයි. එමෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කිරීම හේතුවෙන් කන්දවාලී ප්‍රදේශයේ ගම්මන රසක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේගාල ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුව ආකාරයයි. මෙතර දිවිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී බලකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල හරහා පොත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනක ඒකකයේ සුනකින් පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් ලද පුහුණුව අද දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී ප්‍රදර්ශනය කරනු ලැබුවා. මෙදලන්තේ සිට ආනයනය කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනක ඒකකයේ විසින් විශේෂ පුහුණුවකට ලක් කළ සුනකින් ලද විශේෂ පුහුණුව ප්‍රදර්ශනය කිරීම අද දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී සිදු කෙරුණා. ශ්‍රීලංකා ගුවන් හමුදාවේ සුනක ඒකකයේ විසින් මෙම සුනකීන්ට පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව ලබා දී තිබුණා. විශේෂයෙන්ම මේගොල්ලෝ අපි අද පුහුණු කරලා තියෙනවා මත් ද්‍රව්‍ය ඉව කිරීමටත් ඒ වගේම පුපුරණ ද්‍රව්‍ය ඉව කිරීමටත් ඒ වගේම අපි දන්නවා සමහර වෙලාවට ස්වාභාවික අනතුරු වලදී ඒ අතරමං වෙන පුද්ගලයන් බේරා ගැනීමට ඒ වගේම අපි ගුවන් යානාවල ආරක්ෂාව ඒ වගේම අපි මොවුන්ව විශේෂයෙන්ම මේගොල්ලෝ යොදවනවා ගුවන් තොටුපළවල් තියෙන අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් බණ්ඩාරනායක සහ මත්තල ඒ ගුවන් තොටුපළවල් වල මත් ද්‍රව්‍ය සහ ඒ වගේම ඒ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ රාජකාරීන් වල ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යළි ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.